අයිබුවන් හැමෝටම අදත් පොඩි වීඩියෝ එකක් කරන් ආවා. මොකද අද විශේෂ දවසක්, ගෞතම බුදුපියාණන් වහන්සේගේ උපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන මේ මංගල්‍යයන් තුනම සිදුවන දිනේ විදිහට අපි වෙසක් දිනේ සමරනවා. ඉතින් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරා. ඒම සම්මුතියකට ගෙනාව අපේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කතරගමන් මහත්තුමා. ලංකාවට වෙසක් දිනය දවස් දෙක නිවාඩුවක් වුණාට, මෙහි ඕස්ට්‍රේලියාවට එහෙම නිවාඩු දිනයක් ලෙස නාමිකව ප්‍රකාශ වුණාට, ඒක අර නිවාඩු දවසක් විදියට, ඒ කියන්නේ වැඩ නැති දවසක්, වැඩට යන්න නැති දවසක් විදියට සැලකෙන්නේ නැහැ. ඉතින් අපි කැම්පස් එකට යන්න ඕනේ, දේවල් කරන්න ඕනේ, ඒකේ කිසි ගැටලුවක් නැහැ. නමුත් වෙසක් දවසේ කරන්න පුළුවන් උතුම්ම පින්කමක් ගැන කියන්න තමයි මේ පොඩි වීඩියෝ එක ගෙනාවේ. හැතර මොකද වෙසක් දවසේ කරන්න පුළුවන් උතුම්ම පින්කම? ලෝකේ ලොකුම බුදු පිළිමේ හැදෙන එකද? නැත්නම් ලෝකේ ලොකුම දන්සල පවත්වන එකද? ලෝකේ ලොකුම වෙසක් කූඩුව තොරණ? නැත්නම් ලෝකේ ලස්සනම කපුරුක විශාලම පළතුරු පූජාව? මේ වගේ ලෝකේ ලස්සනම පන්සල, විශාලම පන්සල, මේ වගේ දේවල් කරන එකද ලොකුම පින්කම? ඒව වැරදි කියලා නෙවෙයි, ඒව කරන්න ඕනේ, ඒවත් කරන්න ඕනේ. තව තව කරන්න තියෙන පින්කම් සහ තමන්ට කුසල සිත් පහළ වෙන දේවල්, අනිකා ගැන තේරුම් ගන්න, අනිකාගේ දුක අඳුන ගන්න, මිනිසුන් වෙනුවෙන්, ලෝකය වෙනුවෙන්, සියලු දෙනා වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සුන් බවට පත් වෙන්න මේ සියලු දේවල් වැදගත් වෙනවා. හැබැයි එක තැනක් තියෙනවා අහු වෙන්නේ නැති සහ අල්ලන්න අකමැති. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියපු උතුම්ම පින්කම. උතුම්ම පින්කම ඇවිල්ලා තමන්ගෙන් එළියේ ඔක්කොම දේවල් කරන අතරේ තමන් කවුද කියන එක හොයාගන්න එක. ඒක තමයි ලොකුම දේ මේ බුදුදහම ඇතුලේ. සම්පූර්ණයෙන්ම සියලුම දේවල් මේක ඇතුලේ එකතු වෙලා තියෙන්නේ තමන් කවුද, මම කවුද කියන එක ගැන හොයා ගැනීමත් එක්ක. අන්න ඒක කරන්න පුළුවන් නම් අනිත් සියලු දේවල් වල සැබෑ හරය තමන්ට තේරුම් යනවා. අනිත් කරන ලොකු ලොකු පොඩි හැම දෙයකම අර්ථය තේරුම් යනවා තමන් කවුද කියලා හොයාගන්න එක. ඊළඟ ප්‍රශ්නේ තමන් කවුද කියලා හොයාගන්න කැමති නැහැ. උත්සාහ කරනවා සහ ඒක ටිකක් හරියම ට්‍රිකි පොයින්ට් එකක්. ඒ තරමට සරලයි. සරල වැඩි වුණාමත් තේරෙන්නේ නැහැ. සරල වැඩි වෙන්න තේරෙන්නේ නැති වෙනවා. සංකීර්ණ දේවල් තේරුම් ගන්න යනවට වඩා අතිශයින්ම සරල සියුම් දේවල් තේරුම් ගන්න ඉතාම අමාරුයි. ඒ කියන්නේ සියුම් වෙන්න සංකීර්ණ වෙනවාද කියලා තේරෙන අනෙක් පැත්තට හිතුවහම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද මේ කියන්නේ කියන එක. එතකොට තමන් කවුද කියලා ඐඩෙන්ටිෆයි කරගන්න එක, තමාව හඳුනා ගැනීම කියන කාරණේ අතිශය සියුම්. ඒ සියුම් වැඩිකම නිසාම අමාරුයි. අමාරු නිසාම අපි ඒක මෛත්‍රී බුදුන්ට බාර දීලා තියෙනවා. ඉතින් ওই විදියට සංසාරය කියලා එකක් තියෙනවනම්, ඒ ගමනේ අපි ගිහිල්ලා තියෙනවා නම්, මට හිතෙන්නේ අපි හැමදාම කරලා තියෙන්නේ ඒක එහෙම තියෙනවායි කියලා හිතනවා නම්, හොඳේ එහෙම තියෙනවා කියලා කියන්නෙත් නෑ කියලා කියන්නෙත් නෑ, මම තියෙනවායි කියලා හිතනවා නම් අපි කරලා තියෙන්නේ ඊළඟට අපිට වඩා නුවණක් කියලා එකක් තියෙනවානේ. නුවණ දිනු කරපු කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට, බුදුන්ට කෙටියෙන් කියනවා නම් බුදු කෙනෙක්ට අපි අපේ ඒක හොයලා දෙන්න කියලා බාර දීලා තියෙනවා. දැනුත් අපි මෛත්‍රී බුදුන්ට මම කවුද කියලා හොයලා දෙන්න කියලා බාර දීලා අපි වෙන වෙන දේවල් ගොඩාක් කර කර ඉන්නවා. ඉතින් ඇත්තරම බුදුහාමුදුරුවෝ කිව්වේ කාටවත් බාර දෙන්න නෙවෙයි, තමන්ට තමන් හොයාගන්න කියලා කියපේ. ගත්තාහි අත්ත නෝනාතෝ සමහෙසට සෙවනැල්ල තමා තමයි. ඒ කියන්නේ මේක මැච් එක ගහන්න ඕනේ අපිම තමයි. අපිටම තමා අපි හොයාගන්න වෙන්නේ. බුදු කෙනෙක්වත් ඒක කරලා දෙන්න බෑ. පාත් එක මේකයි කියලා පොඩි සටහනක් දාලා සලකුණක් පෙන්වන්න පුළුවන්. තවමත් ගෞතම බුදු පියාණන් දේශනා කරපු ඒ දාලා සටහන ඒක එහෙම්මම තියෙනවා. ඒක
හරියට තේරුම් ගන්න බැරිකම නිසා තමයි ගොඩක් දේවල් වෙලා තියෙන්නේ. මොකද අපි බලන්න මේ සමාජීය වශයෙන් ගත්තත් කොයිතරම් දුරට පිරිහිලා තියෙනවද කෙනෙක්ට බුදුදහමේ දේවල් ක්‍රිටිසයිස් කර කර කතා කරන්න බෑ. හැබැයි බුදුදහම කියන්නේ ක්‍රිටිසයිස් කර කර කතා කරන එකක්. ක්‍රිටිසයිස් කරන්න කරන්න තමයි බුදුදහම තේරෙන්නේ. දර්ශනය බුදුන් වහන්සේ මොකද්ද කිව්වේ කියන එක තේරුම් යන්නේ. එතකොට එතනින් තමයි බුදුදහම තව තව එක්ස්ප්ලෝ වෙන්නේ. දැන් මෙහෙ ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට මට මේ සුද්දෝ හම්බෙලා තියෙනවා. මෙහෙ බුදුදහම විශ්ලේෂණය කරන අය, බුදුදහම මොකද්ද කියලා හොයන අය. ඒතර ඒගොල්ලෝ ඇත්තටම ලංකාවේ අපි බුදුදහම හොයන විදියට නෙවෙයි ඒගොල්ලෝ හොයන්නේ. අන්න ඒගොල්ලෝ ඒ බලාගෙන යන විදියෙන් ඇත්තටම අපිට තේරෙනවා කතා කරනකොට ඒගොල්ලෝ අපිට වඩා ස්ටෙප්ස් කීපයක් ඉස්සරහින් ඉන්නවා කියලා. මොකද හේතුව ඒගොල්ලන්ට අර බෞද්ධ සංස්කෘතිය, බුදුදහම ඇතුළේ සංස්කෘතිකමය කාරණා කීපයක් තියෙනවානේ. ඒතර ඒ චෛත්‍ය හදන එක, වෙහෙර හදන එක, එහෙම එහෙම අර බෝධි වන්දනා වගේ එක එක වැඳුම් පිදුම් වත් පිළිවෙත් එක්ක එකක් තියෙනවානේ. අන්න ඒ පාට් එක මේගොල්ලන්ගේ නෑ. මේගොල්ලෝ කෙලින්ම යන්නේ අර දහම ඇතුළේ ඇත්තරම කිව්ව කෝ එක මොකද්ද, ඒ හරේ මොකද්ද කියන තැන තමයි මේගොල්ලෝ අල්ලගන්නේ. එතකොට එතනින් තව දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙයාලා මේ බුදුදහම වගේ ලෝකයේ සැබෑම දේ, ඒක බුදුන් වහන්සේ ඇවිල්ලා කිව්වත් නැතත් ලෝකේ තියෙන එක. බුදුන් වහන්සේ ඇවිල්ලා කරේ ඒක මෙහෙම එකක් තියෙනවා, ඔය මේක මුලාවක් ඇතුළේ යන එකක් තියෙන එක, අර එළියට අරන් පෙන්නපු එක නේ මේ ලෝකේ තියෙන එක, නැතු වෙනම එකක් හැදුවා නෙවෙයිනේ. හරිද? එතකොට මේ මිනිස්සු අල්ලගන්නේ අන්නේ දර්ශනේ, එතන පොයින්ට් එකෙන් අල්ලගන්නේ. හරිද? එතන තමයි බලන්නේ. හරි. එතකොට අර සංස්කෘතික කාරණා තිබ්බා කියන එක බුදුදහමේ පැවැත්මට දායක වෙනවා කියන එක එහෙමම කියන්නත් බෑ. එතකොට හැබැයි ඒව නැති එකෙන් ඒව නැතුව තියෙනවා කියන එක බුදුදහමට දායක වෙන්නේ නැහැ කියන එක හෝ තියෙනවා කියන එක එහෙම කියන්නත් බෑ. හරි. මොකද සමහර විට මම නම් කියන්නේ ඒ සංස්කෘතිකමය කාරණාත් තියෙන්න ඕනේ. ඒවා ඒ පැත්තේ එහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒක යම්කිසි ඉන්ඩිකේෂන් එකක් එනවා මේ වගේ එකක් කොහේ හරි තියෙනවා කියන එක සමාජගත වෙන්න. එතකොට ඒක එක කාරණයක් සහ වැදගත් කාරණයක්. ඒ නිසා ඒවා තියෙන එක අපි නිග්‍රහ කරන්නේ නැහැ. හරිද? ඒවා තියෙන එක හොඳයි. ඊට පස්සේ දර්ශනයේ පැත්තෙන් බුදුදහමේ සැබෑ හරය මම කවුද කියන එක හොයාගන්න පැත්තෙන් ගත්තාම අන්න ඒක තමයි වැදගත්ම කෑල්ල. එතකොට අරව ඔක්කොම සබ් කෑලි, කියන්නේ සබෝඩිනේට් ඒවා. ඒතකොට ඒ වගේ අපිට ගන්න පුළුවන් මෙහෙම එකක් තිබ්බා කියන ඉන්ඩිකේෂන්. ඊට පස්සේ හොයන්න පටන් ගන්න ඕන කෝ එක. අපි කෝ එක හොයන එක අතහැරලා දාලා කෝ එක ඊළඟ බුදුන්ට බාර දීලා අපි මේක යනවා. ඉතින් වෙසක් දවසේ මට කියන්න තියෙන්නේ අපි හැමෝම අපි කවුද, තමන් කවුද කියන එක හොයාගමු. එහෙම හොයාගත්තොත් බුදුන් වහන්සේ කියපු විදිහට, ලෝකේ උන්වහන්සේ හඳුන්වලා දීපු විදිහට මේ ලෝකේ මෙහෙට කරන්න පුළුවන් උතුම්ම කාර්යය මොකද්ද කියන එක ඇහුවොත් බුදුන් වහන්සේ කියයි තමන් කවුද කියන එක හොයාගන්න එක තමයි මේ ලෝකේ තියෙන උතුම්ම කාර්යය කියලා. අන්න ඒ තැනට අපි අපේ නුවණ මෙහෙයමු, මනස මෙහෙයමු. මොන ඕක තමයි මට අද වෙසක් දවසේ අපේ සහෝදරයන්ට කියන්න තියෙන පණිවිඩය. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට.